සහ පිහිටවාගෙන නුවනත් අවදිකරගෙන කොහොමද කටයුතු කරන්න එතනදි බුදුරජාණන් වහන්සේ සතරාකාරයකින් අපේ නුවන පවත්වන හැටි දක්වනෝ සාත්්‍යක සම්පජඥඥ සප්පාය සම්පජඥ ගෝචර සම්පජඥ සහ අසම්මෝහ සම්පජයි සාත්්‍යක සම්පජන්ඥ කියලා කියන්නේ අපිියමක් කරනොකොට කියනකොට හිතනකොට ඉඩියව් පවත්වනකොට ආපසු හැටිලා බලනකොට ඉදිරි පස බලනොකොට අතදිගාරින කොට වකුටු කරනකොට යම් කිසි ආයුධයක් හසුරුවනෝනම් උපකරණයක් හසුුවනෝ නම් ඒ සියල්ලක් පිළිබඳවම හොඳ අවධානයෙන් හොඳ නුවනින් එය පවත්වාද. දැන් චතුසම්පජන්යේදී පළවිනිකාරණය තමයි සාත්්‍යක සම්පජන්යේ කරන කියන්න දේ පිළිබඳව අර්ථය හරියට දැනගෙන එක කරනවා. දැං උදාහරය ැටිය ත්තව අපිහිතමු සමහර වෙලාවට අපට කාර්ය බහුල වෙනකොට අපි හාට යනෝ මෙහාට යනෝ දැන් කුස්සියට යනවා මොකටද කුස්සියට ආවේ කියලා අපට නිනවනෑ. ඊළකට කාර්යාලයට යනෝ මොකරරි එකක් ගේද යනෝ එතන්ට යනකට ඒ ගේන්ඩග මොකද හිළ මතකනෑ මේ විදි අපට හුගාක් වෙලාවට වැඩකට යුතු අධික වෙනකොට කාරය බහුල වෙනකොට කියතියන වැඩ ටිකවත් හරියට කරගන්න බෑර කතාවට කියනවා කලබලවන් හම කොස් කට අතදා ගන්නත් බෑගෙන කොරහ කියන්න හුවක් ලොකු පල භාජනයක්න එතකොට අතපුංචි නමුත්ර කොරහටවත් අතදාගඩ බෑ කලබල විච්ච කන. ඒ වගේ අපි වික්ෂිප්ත වුන හම සය ොවු හම නුවනින් තොරවුන් හම ව්‍යාකූලවඋන හම අපි සමහර වෙලාවට වැඩ ගොඩාහ කරගන්නඩ තියෙනවා. එකම වැඩක්වත් හරිට කරගන්න බෑ ඒහට යනව හාට න අතන්ට යනොට කරන්්ඩාවේ මොකද කියලා මත කන යමක් කියන් ඩහදනව කියන් හදනොට කියන්න ගියක මතකන ඇයි මේ සතියෙන් සම්පජයෙන් තරයි එතකොට ද මේ සාර්්‍යක සම්පජන්යේ හැටියට තමන් කුස්සියට යනවනම් මොකටද යන්නේ කියන්න බව දැනගෙන එක සිහිකරගෙන එක තේරුම් අරගෙනයි යන්නේ එක තමයි සාත්්‍යක කියලාැන කවර අර්ථයක් සඳහාද මේ මම මැද සාලඉ දල කුස්්‍යියයට යන්නේ කුමක් සඳහාද. මොකක්ද මේ ගමන තේරුම එක දැනගෙනයි යන්නේ කුස්ිය ඉඳලා ඔෆිස් කාමරයට එනවනම් මොකටද ආවේ මොකක් ගන්නද ම මේ ආවේ මෙතන්ට දැ මේ වෙලා මෙතන්ට ය්ඩු ඕනද. එක හරියට දැනගෙනයි කරන්න. අන්න සිහිය සහන් ඕන පවත්වන ආකාර. එතකොට අපට පුගා කාලව වෙලාව ඉතිරි වෙනවා කුමක් නිසාද අර අනවශ්‍ය විදිහට එයාට මෙ හට දඟලන්නට ඕන නෑ අපි කොතනකට ගියාවනත් ඒ යන්නේ කාරණය තේරුන් අරග. ගෙදරින් එලියට බැහැලා යනවනම් එ මොකටද යන්න කියලා දැනගෙනයන්. ආපහු හැරිලා එනවනම් මොකට දා පහු එන්න කියලා දැනගෙනයෙන්. යමක් කියනවානම් එක මොකටද කියන්න කියලා දැනගෙන කියන්. නොදැනනෙ මේ කියන්. එතකොට ඒ වැරදුනානං වැරදුන බව තමන්ට හඳන ගන්න පුළුවන් මොකද අනිත් අයි චෝදනා කරනවා සමහර වෙලාට ඇයිවාහෙම කිව්ව එක නොකිියයින්න අයි තිබුණන එක කිව්වේ එක මෙහෙම හානියක් සිද්ධ වුණා ද මෙච්චර බරපතල ගැටලුවක් ඇති වුණ එක කිව නිසා තමයි ඇතකොට අපටත් පසු ඇවිමක් ඇතිවෙන නා පරාධිම ඒක කිව්ේ එක නොකිය හිටියක් හොඳයි. ඇයිහෙම හිතෙන්නේ එක කියන්නේ නොකොට මොකක් නිසාද මේක කියන්නේ කියෙලා දැනගැෙන නෙමේ කියලාදය. කුමක් සඳහාද මොකක්ද මේක අර්ථය මොකට දම කියන්නේයන්. දරුවට උපදශයක් දෙන්න උත්සාහ කරනවා දරුවට උපදේශයේ දෙන්නේ දරුවා වරදි මුදවා ගන්න ඉකින අර්ථය හරියට තේරුම් අරගෙන ඕන උපදේශය දෙන්න. එහෙම නැතිනං අන්තිපට අප උපදෙස්දීලතිනෝ මොකද උපදේශයේ දුන්නේ කියලා තමන්ටම නිනවුනෑ සමහර වෙලාවට තමන්ගේ මනසේ ආපු ආවේගයක් එ එක. දරවා යම් කිසි වැරද්දක් කරනෝ ඒ වරද දැකල තමන්ගේ මනස කිපෙනෝ ගැටනෝ ඊට පස්සේ තමන්ගේ ආවේගේ පිට කරමින් දරුවට ෝදනා කරන දොස් කියනෝ උපදෙස් දෙනවාඒ මොනව කිව්ව දරුවා ඒව නිවැරදිව ග්‍රහණය කරන්න නැතිවෙන්න පුළුව ඇයිඒඒ දරුවත් එන්නේ ගැටිලා උපිත වෙලා ඒ දරුවත් ගැටිච්ච වෙලාවක තමයි දැන් අපි මේ උපදෙස් දෙන්නේ යයි ඒක සුදුසු වෙලාවද න සුදුසු වෙලාවද ඒක කල්පනා කරලා බැලීම තමයි සප්පාය සම්පජාන මේක සුදුසු අවස්ථාවද නැද්ද මේ කරන ක්‍රමේ සුදු සුද නැද්ද මේ කියන ක්‍රමේ සුදු සුද නැද්ද. දැං දෙන්නේ උපදේශයක් තමයි. උපදේශය දෙන්නෙ දරුවවා හදාගන්න. මේ කියන ක්‍රමේ හරිද. කියන විදිහාහරිද, කියන අවස්ථාව හරිද. කියන ස්ොරය හරිද. ඒක හරියට හසුරුව ගන්න බැරිවනුව ඒ දෙන්න උපදේශය පලදරන්නේ නෑ. අපේ කියන ක්‍රමයත් එක්ක දරවා ගැටෙන්න පුළුව කොපිත වෙන්න පුළුව. මහත්තයාගේ වැරදක් කඩපාඩුවත් දැකලා බිරිදඒක කියන්නටයන. දගේ අඩු පාඩුවත් දක සමයයි කියා දෙන්නට ය. නොත්ඒ කියයා දෙන්නට යාමෙන් ගැටිලා අවසානයේ දිගෙන්දිකට බහිම්බස් වෙලා දික්කසාද වෙන තැනට ප්‍රශ්නය ඔඩු දුවන්නට පුළුවන් ඇයිඒ කුමක් සඳහාද මේක කියන්නේ කිව යුතු ක්‍රමයමකද්ද කියලා හරියට හිත්තලත් තේරුම් අරගෙන සිහි ගුද්ධියෙන් මේේ කතා කරල. අනෙකා කරනදේ දකිනකොටම අපි හැගීම් බර වෙන එතකොටමොකද්වෙලා තින් සිහිියෙන් තොරයි. අපිමකක්ද සිහිය හැටියට හැඳින්ුවේ හැඟීම්වලට වහල්වෙන් නැතිව පූරුව උපාධානයන්ට යන්න තොපූර උපාදාන කියන්නේ එදත් මේ වැරද්ද කළ අදත් ඒක කරනවා අසවල් දවසෙත් මේ වැරද්ද කළ එතකොට කලින් කීප පවස්ථාවක වැරද්දක් කළ හමඒ වැරදි සංඥාවෙන් තමයි දැනුත් බලන්. දැන් මේක මොකොඩද කළේ කියලා සිහිබුද්ධියෙන් බලන්නෑ කලින් වැරද්දක් කලා න දැනුත් කලේ වැදක් තම. කට පූර්ුව පාධානය. ඉළඟට අනාගත් උපකල්පන කියලා කියන්නේ මෙහෙම වෙන්න පොළුවන්. මෙහම හිතාගන වෙන්න ඇති කරන්ඩ ඇත්තේ. කියලා උපකල්පනයක. එහෙම නැත්තං ඒ වෙලාවට ඇලීමෙන් හෝ ගැටීමෙන් හෝ මනසේ මත්තුවෙන හැඟීමකට වහල් වෙලා කටයුතුක. එතකට අවසානය තමන් උපදේශයේ දීල තියෙන්නේ දරවාහදන්නට සැමිය හම ගට ගන්නට බිරිඳ හමඟට ගන්නට කියන පැහැදිලි දැක්මක් ඇතුවන මේේ ඒ සිදුවෙච්ච සිදුවීම තමන් දකිනකොටම ඇතිවෙච්ච මානසික ආවේගේට වහල් වෙලා හැඟිීම්බර වෙලා සිහියෙන් තොරව තමයි තමන් උපදේශයදී ලතිය. සිහියන් තොරවෙනකොටම නුවනත් යටපත් වෙන. ප්‍ර්ඥාව යටපත් වෙනවා. ප්‍රඥාව යටවච්ච ගමන් දැ මේක කියන්නේ මොකටද. කියන්න ඇත්තරම දරවාහදන්නන්නම්ඒ දරුවා ඒක තේරුම්ගන්න විදිහට ඕන කියා දෙෙන්. එක කියන්නේ සැමිය වරදිින් මුදවගන්නට නම් බිරිඳ වරදින් මුදවාගන්නටන එක තේරුම් ගන්න පුළුවන් විදිහට ඕන කියා දෙන්න. ගැටුණු වෙලාවක කොපිතවුණු වෙලාවක කියලා හරියන්න. ඒවගේම එක කියා දෙන්න ටෝන කරුණා මච්්‍යය යුත්තුව. අපිහැගීම් බරවෙලා අපි ගැටිලා පලිගන්න අස්වරූපෙන් චෝදනා අස්වරූපෙන් කිව්වොත් ගනීද. සමහර වෙලාවට සමහරදේවල් චෝදනාමකෙන් කියන එක තමයි වඩා සාර්ථකය. සමහර අවස්ථාවදි කරුණාමෛත්‍රයෙන් යුක්තව සෞම්ය කියන එක තමයි වඩා සාර්ථකය. සමහර අවස්ථාවද නිග්‍රහ කරලා කියන එක සමහර අවස්ථාවලද ගෞරවයෙන් කියන එක. දැ මෙතන්ට කවර ක්‍රනේද උචිත අ තමයි සප්පාය සම්පජයි. අර්ථයකුමක් ද මේක කියන්නේ මොකටද මේ කරන්න මොකටද ම දැම් මේ එලියට බැහලා යන්නෙ මොකටද මේ ආපහොහැරිලා බලන්න මොකටද ඒවා ගැන හරියට පැහැදිලි දැක්මක් ඇතුව කටයුතු කිරීම තමයි සාත්්‍යක සම්පජන්ජයේ. සපපාය සම්පජයයේ කියලා යැන එක අර්ථ සහිත වනාට කරන ක්‍රනේ නිවරදිද. මේ කරන විදිහ නිවරදිද. කරන අවස්ථාව නිවරදිද. ඒවා පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇත්තුව කටයුතු කිරේ. දැන් පිනතුන අපට හුඟාක් දේවල් නැතත් ඔය ටික විතරක් ගත්තා වනත් ජීවිතය දෛනික ජීවිතය කොච්චර අපට නිවැරදිව නිරවුල්ල පටලැවෙලි අවමකරගෙන ගැටුම් අවමකරගෙන ප්‍රශ්න අඩුකරගෙන දුක්ක දෝමනස්වයන් අවමකරගෙන චිත්තපීඩා අවමකරගෙන ජීවත්වෙෙන්න්නට මේ එකම කාරණය උනත් කොච්චර වැදගත්තෙනවා. මකක්ද චතු සම්පජයේ. චතු සම්පජන්යෙන් අපිිය දෙකයි කිව්වේ. සාර්්‍යක සම්පජන්්‍යයේ එක යනන්නේ අර්ථය කුමක්ද කියලා හිතල බලල කටයුතු කරන සප්පාය සම්පජයේ සුදුසු නුසුදුසු බව කල්පනා කරලා. අවස්ථාව ප්‍රමාණය ස්වභාවය තේරුම් අරගෙන කටයුතුක. ඉළඟට තුංවෙනි සම්පජඥය තමයි ගෝචර සම්පජයේ ගෝචර කියලා කියන්නේ අකුසල එහි සිත පවත්තන්න නැතුව සිහියෙන් යුක්තව ඒ කරන දේ කරන කිරීම.